බැබිලියානයේ සිද්ධිය සමතයකට ස්වාමින් වහන්සේලා ඇතුළු සැකකරුවන්ට අධිකරණයෙන් දැඩි අවවාද ඉන්දියාවේ සංචාරය කරන ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාව සහතිකයි ඉන්දිය මහ කොමසාරිස් කියයි ජාතික රෝහල් වර්ජනයේ නවතා දමන්නේ අධිකරණයේ නියෝග මියන්මාරයේ පාසලක ගින්න සිසුන් 13 දෙනෙකු කුමරුට පැපිලියාන ප්‍රදේශයේ ව්‍යාපාරික ස්ථානයකට පාර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවටගෙන සිටි සැකරුවන් 17 දෙනෙකු අද මුදා හැරියා නුගේගොඩ මහේස්ත්‍රාත් අදිත්‍ය මාසිංහ මහතා සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ස්වාමින් වහන්සේ ඇතුළු සැකරුවන් මුදා හැරියේ දැඩි ලෙස අවවාද කරමින් සිද්ධිය සමතයකට පත් කිරීම සඳහා අගතියටපත් පාර්ශවයේ එකඟ වීම හේතුවෙන් අදාළ නඩුව අද අවසන් කෙරුණා දවසේ පුවත පැපිලියාන ප්‍රදේශයේ මුස්ලිම් ව්‍යාපාරික ස්ථානයකට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් වූ නඩුව අද නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයේ හමුවේ කැඳවුවේ දෙවන වරටයි. පසුගිය සෙනසුරාදා මෙම නඩුව මුල්වරට කැඳවූ අවස්ථාවේදී අත්අඩංගුවට ගෙන සිටි සැකකරුවන් 6 දෙනෙකු අද දිනේදී හඳුනා ගැනීමේ පෙරෙට්ටුවකට ඉදිරිපත් කිරීමට අධිකරණය නියෝග කර තිබුණා. ඒ අනුව සිද්ධිය සම්බන්ධයෙන් පසුගිය දින කිහිපයේදී අත්අඩංගුවටගත් සැකකරුවන් 16 දෙනෙකු සහ අපමත නිදහස සිටි පුද්ගලයෙකු අද පොලිසිය විසින් අධිකරණයට ඉදිරිපත් කළා. අදාළ සැකකරුවන් අතර චීවරධාරීන් 3 දෙනෙකුද වුණා. පසුගිය 30 වනදා සැකකරුවන් 6 දෙනෙකු අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී අධිකරණය නියෝග කළේ අද දිනේදී සියලුම සැකකරුවන් හඳුනා ගැනීමේ පෙරෙට්ටුවකට ඉදිරිපත් කරන ලෙසයි. නමුත් පැමිණිලි පාර්ශවය විසින් ඉදිරි නීති කටයුතු අනවශ්‍ය බවත් සිද්ධිය සමතයකට පත් කිරීමට කැමැති බවත් අධිකරණයට දන්වා සිටියා. මෙම නඩුවේ තිබූ තත්වයන් අනුව අඳුනා ගැනීමේ පෙරෙට්ටුවක් පැවැත්වීමේ අවශ්‍යතාවයක් පැන නැගී තිබුණත් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීතුමා සහ පැමිණිලිකරුවන් විසින් ඒ අනවශ්‍ය බවට ප්‍රකාශ කළ නිසා ගරු අධිකරණයේ විසින් අඳුනා ගැනීමේ පෙරෙට්ටුවක් පවත්වීමේ කරනු ලැබූ නියෝගය අවලංගු කරලා සැකකරුවන් සහ පැමිණිලිකරුවන් අතර සමන්තයකට පත් කිරීමට කටයුතු කරනු ලැබුවා. පැපිලියාන සිද්ධිය ආවරණය කිරීමට ගිය හිරු මාධ්‍යවේදියාට පහර දීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකුද අද පොලිසිය විසින් අධිකරණයට ඉදිරිපත් කළා. මෙම පහර දීමට අදාළ එක් පුද්ගලයෙකු පහර දීමෙන් දින 3කට පසු ඊයේ පසරුවේ පොලිසිය විසින් අත්අඩංගුවටගත් අතර තවත් සැකකරුවෙකු මිරිහාන පොලිසියට බාර වී තිබුණා. හිරු මාධ්‍යවේදී ඉසුරු උද්‍යංග ප්‍රහාරයට ලක් වූයේ පසුගිය බ්‍රහස්පතින්දා පැපිලියාන ප්‍රදේශයේ ව්‍යාපාරික ස්ථානයකට පහර දීමේ සිද්ධිය ආවරණය කිරීමට ගිය අවස්ථාවේදී කලාකාරී ලෙස හැසිරුණු පුද්ගලයින් මෙහිදී ඔහුගේ හිසට පහර දී තිබුණේ ගලකින්. මාධ්‍යවේදියාට ගහන්න බෑ. මාධ්‍යවේදියා කියන්නේ මේ යම්කිසි ස්ථානයක් ආවරණය කරලා මුළු රටේ සමාජයෙන් මෙතන වෙන්නේ මොකද්ද කියලා පෙන්වන එක. ඒ මාධ්‍යවේදියාට ගහපු එක අතිශයින්ම අපි මේවා කරන්නේ නැහැ. නමුත් ඒ මාධ්‍යවේදියාත් ඉදිරියට ඇවිල්ලා කිව්වා මට මේ සම්බන්ධයෙන් මට සමාව දෙන්න පුළුවන්. කියන්නේ ඉදිරියේදී මෙවැනි තත්ත්වයක් ඇති නොවෙන්න කියලා තමයි මාධ්‍යවේදියාත් ඇවිල්ලා කිව්වේ. දවසේ පුවත ලංකාවට එරෙහිව දකුණු ඉන්දියා සිනමා ශිල්පීන්ගේ සංගමයේ සංවිධානය කළ උපවාසය අද චෙන්නායි ටීනගරෙහිදී පැවැතුණා. ඔවුන් මෙම උපවාසය සංවිධානය කළේ තමිල්නාඩු ප්‍රාන්ත සභාව ඉකුතා ශ්‍රී ලංකාවට එරෙහිව සම්මත කළ යෝජනාවට සහාය පළ කරමින්. මෙම උපවාසය පෙරවරු 9ට ආරම්භ වුණා. උපවාස භූමියේ සැරසී තිබුණේ යුද්ධයේදී දෙමළ වෙසයන් රජයේ හමුදා විසින් ඝාතනය කළ බවට චෝදනා එල්ල කරන ප්‍රචාරක පූර්වවලින්. මෙම උපවාසයට දකුණු ඉන්දියා සිනමාවේ ප්‍රධාන පෙළේ නළුවන් වන සූර්යා කාර්තික් සියකුමාර් මෙන්ම රජනිකාන්ත්ද එක්ව සිටියා. ඔවුන් පැවසුවේ ශ්‍රී ලංකාවට සම්බාධක පැනවිය යුතු බවට තමිල්නාඩු ප්‍රාන්ත සභාව සම්මත කළ යෝජනාව ක්‍රියාත්මක කළ යුතු බවයි. අපි මෙතනදී ඉල්ලා සිටින දේ ඉකුත් සතියේ තමිල්නාඩු ප්‍රාන්ත සභාවේදී සම්මත වූ යෝජනාවලට බෙහෙවින්ම සමානයි. ශ්‍රී ලංකාවේ සිදු ඇති යුද අපරාධ පිළිබඳ ශ්‍රී ලංකා රජය පරීක්ෂණයක් පැවැත්විය යුතුයි. යුද්ධයේදී උතුරේ දෙමළ සිවිල් වැසියන්ට බොහෝ සෙයින් හිරිහැර වුණා. ඇතමෙක් ඝාතනය වුණා. දැනට ශ්‍රී ලාංකික දෙමළ ජාතිකයින් ලක්ෂ 10ක් පමණ ජීවත් වෙන්නේ රටින් පිට. ඒ නිසා ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවට සමාන තත්ත්වයන් යටතේ ජීවිතය ගෙවීමට සෞඛ්‍ය අධ්‍යාපනය වැනි අයිතිවාසිකම් ලබා ගැනීමට අවස්ථාව තිබිය යුතුයි. කෙසේ වෙතත් තමිල්නාඩුවේ දේශපාලන පක්ෂ දේශපාලන වාසි ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකාව යොදා ගන්නා බවට ඉන්දියා පාර්ලිමේන්තුවේ කොංග්‍රස් මන්ත්‍රී කේ.එස්. අසගිරි චෝදනා කරනවා. ඔහු පෙන්වා දෙන්නේ ප්‍රභාකරන්ගේ පුත් බාලචන්ද්‍රන්ගේ මරණයද එවැනි එක් ප්‍රධාන උපක්‍රමයක් බවයි.
බලචන්ද්‍රන් ලක්රජේ හමුදා විසින් ඝාතනය කළ බවට සාක්ෂි කිසිවක් නැතයිද ඔහු පෙන්වා දෙනවා. ඉන්දියා මාධ්‍ය වාර්තා කළේ තමිල්නාඩුවේ තරුණ කඳවුරක පැවති දේශනයකට එක් වෙමින් ඔහු මේ බව සඳහන් කළ බවයි. इंदिया संचारे श्रीलंके आरक्षा तहुरुरी अवश्य क्रियामार्ग गिनाते श्रीलंका इंदिया महाकमसारिस अशोक कांता महता पवसन ओहुमेदी अदे पेरवे नूरलिए कुमले प्रदेश उत्सव कुत्मले हेलबोट प्रदेश अभिनव निधि वृत्ति पूर्ण मध्यस्थान विरुद्ध क्रीम उत्सव मूल्याधार लभ्यवस्था श्रीलंका सह इंदिया अतीत सीटम प्रवती दड़ी मित्रत्म श्रीलंका हा इंदिया रजयन मेदक्वाम मना अवबूदेकिन वेडकरगिन शक्तिमत एक्सत्था सहजीवने न्यूतु श्रीलंका वक इंदिया मूलिक बलापुरत्वाय इवगेम शक्तिमत एक्सत्था सहजीवने न्यूतु इंदिया वक ओबटत सुबदाई वेवी हबै अवासनावकट वगे पसुगे दिनवलदी इंदिया तमिलनाडुवे संचारेकल श्रीलंकिकेन्ट यम गटलुवलट मुहुण देन्न सिदुवुना केसे वेतत इंदिया संचारे करन श्रीलंकिकेन्गे आरक्षाव तहवुरु करन्न इंडिया मध्यम राज्य देरे अवधानयकिन कटयुतु करनवा देनट सतियकट गुवन गमन 130ක් विर कोलंब हा इंदिया विविध गमनांतयन वेत सिदुवनवा इन 75කට අසන්න ප්‍රමාණයක් සිදුවන්නේ කොළඹ හා තමිල්නාඩු අතර. කෙසේ වෙතත් තමිල්නාඩුවේදී ශ්‍රී ලාංකිකයන්ට මුහුණ පාන්නට සිදු වූ ගැටලු හුදකලා සිදුවීම් පමණයි. ඉදිරියේදී මෙවැනි ගැටලු ඇති නොවන්න අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න ඉන්දියා මධ්‍යම රජය තමිල්නාඩු ප්‍රාන්ත බලධාරීන් සමග සාකච්ඡා කරනවා. ශ්‍රී ලංකාවේ ජාතික ප්‍රශ්නය විසඳා ගැනීම සඳහා විපක්ෂ නායකවරයා ඉදිරිපත් කළ ඉල්ලීම් ආණ්ඩුව විසින් ප්‍රතික්ෂේප කොට තිබෙන බව එක්සත් ජාතික පක්ෂ මහලේ කම්ති සර්තනායක මහතා පවසනවා. අද පෙරවරුවේ පැවතුණු ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මේ මහතා මේ බව ප්‍රකාශ කළා. විපක්ෂ නායකතුමා මේ ප්‍රශ්නේ විසඳා ගැනීම සඳහා ආණ්ඩුවෙන් යම් ඉල්ලීම් කළා. හැබැයි ආණ්ඩුව සත 5කට එක ගණන් ගත්තේ නැහැ. ප්‍රතික්ෂේප කරා විතරක් නෙවෙයි විපක්ෂ නායකතුමාට මඩ ගහන්නත් දෝෂ ආරෝපණය කරන්නත් මේක පදනම් කරගෙන ක්‍රියා කරා. ඉන්දියානු විදේශ අමාත්‍යතුමා ශ්‍රී ලංකාවට ආපු වෙලාවේ සහතික පිට සහතික ආණ්ඩුව දුන්නා මේ සම්බන්ධයෙන් ක්‍රියා කරන්න හැටි. ඒ අනුව ක්‍රියා කරන්න උවමනායි කියන කාරණේ මුළු ලෝකෙම අද කතා කරනවා. මේ ගැන ක්‍රියා කිරීමේ වගකීම ආණ්ඩුවට තිබෙනවා. මහලිකම්වරයා රටේ පවතින ආර්ථික තත්ත්වය පිළිබඳවද මෙහිදී අදහස් පළ කළා. සිංහල අලුත් අවුරුද්ද සිටේ සමරන්න පුළුවන් ආර්ථික පරිසරයක් මේ රටේ නිර්මාණය වෙලා නැහැ. මේකට විසඳුමක් හැටියට වෙන්න ඇති ලෝකයේ ඉන්න ලොකුම සූදු අන්තවා ගෙනලා ආසියාවේ ලොකුම කැෂිනෝ මධ්‍යස්ථානයේ කොළඹ විවෘත කරන්න යනවා. අපි අහන්නේ මේ රටේ විවිධ බෞද්ධ සංවිධානවලට හෙළ උරුමයට මේ ආයතන පුළුවන් මේක අනුමත කරන්න. කවුරුවත් වචනයක් කතා කරන්නේ නැහැ. එක්සත් ජාතික පක්ෂය විනාශ කරන්නේ කවුද කියලා හරින් මන්ත්‍රීතුමා කියනවා. ඒ කියන්නේ දැනකනිමු රට වටකර බැඳක් කටවට කර බඳින්න බැරි වැට නැති කටෙන්. प्रवेश අද UNP කාර්ය උනේ අද කේලියලා එස්බිලා ඔක්කොම එකයි අද අපේ පැත්තේ අපේ සිවුදනාම එකයි රටේ සංවර්ධනයේ අපි ඉහළ තත්ත්වයකට ගෙනලා තියෙනවා අපේ මිනිස්සු කොහෙද වැටලා තියෙන්නේ හුන්ට වහකන්නත් සල්ලි නැතුව හූල්ල හූල්ල දේවාල ගාන ගිහිල්ලා ඉතුරු ටිකක් නැති කරගෙන ජීවත් වෙන ජාතියක් බවට පත් කරලා තියෙනවා ඔන්න අපේ රටේ ආර්ථිකය හරි කෙරුම ඉන්නේ දෙයියන්ගේ පිටයි මොකෝ කියන්නේ අපේ ආණ්ඩුව වැටේද වැටෙනවද නැහැ අපි මේ දවස්වල පටන් ගත්ත අපේ श्रीलंका निधा पक्ष निल रेल्लाक नवे तीन तनिक्रम निल करेल्लाक